අද මං ඔයාට පාම්පිටි වලින් පැණිවලලු හදාගන්න විදිය තමයි කියලා දෙන්න හදන්නේ. මේ උඳු පිටි දාලා පැණිවලලු හදන ඔරිජිනල් රෙසිපි එක නෙමෙයි, තේ වෙලාවට ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් පාම්පිටි වලින් හදන පැණිවලලු රෙසිපි එක. හරියම රසයි වගේම ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ, මොනවද වනි කරන්න කියලා. මුලින්ම අපි පැණිවලලු මිශ්‍රණය හදාගමු. මෙතන පාම්පිටි ග්‍රෑම් 200ක් තියෙනවා. මම ඊස්ට් හැඳි භාගයක් එකතු කරගන්නවා. ඔයාට ඊස්ට් නැත්නම් බේකින් සෝඩා, ඒ කියන්නේ ආප සෝඩා ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. දැන් අපි වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගමු. වතුර ටික ටික දාලා මේ විදියට හොඳට දිය කරගන්න. කෑලි හිටින්නේ පිටි කැටිද හිටින්නේ නැති වෙන්න. මං අරගෙන තියෙන ඇල් වතුර ගොඩාක් සීතල දවසක හදනව නම් මදරස්ලේ උණු වතුරෙන් මේ පිටි මිශ්‍රණය අනාගන්න. ඔන්න අපේ බැටර් එක හදාගෙන ඉවරයි. දැන් මම කලරින් ටිකක් එකතු කරගන්නවා. රතුපාට කලරින් තමයි මම එකතු කරගන්නේ. වැනිලා තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ඔන්න අපේ පැණිවලලු මිශ්‍රණය දැන් සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. මෙන්න මේ පදමට තමයි තියෙන්න ඕනේ. මේ විදිහට උඩට අල්ලද්දි තිබන් පටියක් වගේ වැකිලලා එන පදම තමයි හරි පදම. දැන් අපි මේ මිශ්‍රණය පිපෙන්න විනාඩි 15ක් විතර වහලා තියාගන්න ඕනේ. මිශ්‍රණය පිපෙනකන් අපි පැණි මිශ්‍රණය හදාගමු. සීනි ග්‍රෑම් 100ක් මම අරගෙන තියෙන්නේ. ඊළඟට වතුර කෝප්ප එකක්. මේ විදිහට විනාඩි 10ක් විතර ගියාම පැණි මිශ්‍රණය හොඳට බුබුලු දාලා පැහෙන්න ගන්නවා. එවලාට මම දෙහි බිඳු කීපයක් එකතු කරගන්නවා. මේ පැණි එක කැටි ගැහෙන එක වළක්ව ගන්න. ඒ කියන්නේ සීනි කැටිති වගේ හැදෙන එක නැති වෙන්න. ඔන්න අපේ පැණි මිශ්‍රණය හදාගෙන ඉවරයි. නූල් ඇදෙන පදමට එනකන් තියාගන්න එපා. පැණි මිශ්‍රණය උකු ගතියට ආවම ඇති. මේ පැණි මිශ්‍රණය අපි පැණිවලලු දානකන් රසණ ගතියට තියෙන්න ඕනේ. දැන් අපි පැණිවලලු ටික හදාගමු. මේ තියෙන අපි හදාගත්ත පැණිවලලු මිශ්‍රණය විනාඩි 15කට වගේ පස්සේ දැන් මම පයිපින් බෑග් එකකට මේ හදාගත්ත පැණිවලලු මිශ්‍රණය දාගන්නවා. ඔයාට පයිපින් බෑග් එකක් නැත්නම් සාමාන්‍ය පොලිතින් එකක්, එහෙම නැත්නම් සෝස් දාන බෝතලයකට වුණත් මේ මිශ්‍රණය දාලා තෙල් එකට මිරික ගන්න පුළුවන්. ඊට මේ යට කොටස කපලා රත්තුණු තෙල් එකට අපි මේ මිශ්‍රණය මිරික ගන්න ඕනේ. ඔන්න අපේ පැණිවලල්ල බැදිලා ඉවරයි. මම දැන් මේ පැණිවලල්ල පැණි මිශ්‍රණයට දාගන්නවා. පැණි මිශ්‍රණය මේ වෙනකොට මද රසණ ගතියෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ පැණිවලල්ල ඇතුළට හොඳට පැණි ටික උරාගන්නේ. ඉතින් මේ විදිහට මිශ්‍රණය ඉවර වෙනකම් පැණිවලල් ටික හදාගන්න. ඒ වගේම හදාගන්න පැණිවලලු ඒ ගමම්ම පැණි මිශ්‍රණයටත් දාගන්න. මේ තියෙන්නේ මේ විදියට මං හදාගත්ත පැණිවලලු ටික. බලන්නකෝ හොඳට පැණි උරාගෙන තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදියට හදාගන්න, හදලා රස බලන්න. එහෙමනම් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.